ไม่เผ็ดමගේ pet ඉදි මෙයා තමයි අපේ ගෙදර ඉන්න foreign family member. එහෙම කියන්නේ මෙයා ඉපදුනේ ජර්මනි වල. ඉතින් මෙයා එන්නේ ජර්මනියෙන් ඉතලා. ඉතින් අපේ ගෙදර ඉන්න හැමෝටම ආදරෙන් හරිම හුරතල්. හැබැයි පුංචි දෙයටත් ඉක්මනට බය වෙනවා. ඉතින් මෙයාට ඉඩි කියලා නම දාලා තියෙන්නේ මෙයාගේ එහෙ මදර් කන්ට්‍රි එකෙමයි. ඉතින් මෙයා ජර්මනි ඉඳන් තායිලන්තෙට යනවා. තායිලන්තෙන් ඉඳන් තමයි ලංකාවට එන්නේ. ඉතින් මෙයාව මට මගේ අයියාගෙන් ලැබුණු තෑග්ගක්. ආව මුල් දවස්වල හරි බයයි. තාමත් බය තියෙනවා. ඉතින් ඒ කියන්නේ පුංචි දෙයට ටග්ගල බය වෙනවා. ටිකක් බයෙන් තමයි හිටියේ. හැබැයි අපේ ගෙදර ගොඩක් සුරතල් සත්ත්ව ඇතිකරනෙ හින්දා මෙයා පුරුදු වුණා අපිත් එක්ක ඉන්න, ඉක්මනට ළඟින් ඉන්න, හුරතල් වෙන්න, ආදරය කරන්න. ඒ ඔක්කොටම පුරුදු වුණා අපේ ගෙදර ආවට පස්සේ. නැත්තං ඉතින් මෙයා ටග්ගල චූටි දෙයටත් බය වෙන එක්කෙනෙක්. ඉතින් මෙයා ගොඩක් කන්න කැමති බිස්කට් එකක් තියෙනවා, පිස්කාස්. ඉතින් ඒව තමයි මෙයා කන්න ආස. සාමාන්‍යයෙන් මෙයාට අපි දෙන්නේ ෆිෂ්, ස්ටීම් ෆිෂ්. ඉතින් එහෙම තමයි මෙයා කන්නේ. හැබැයි ඉතින් මෙයා ජර්මනි වල ඉඳන් ආව හින්දා චුටක් රස්නේ ඉක්මනටම දැනෙනවා. ඉතින් ඒ හින්දා ටිකක් සීතලට තමයි ආස ඉන්න. ඉතින් හැමතිස්සම එක්ක ඒසී එකට නැත්නම් ෆෑන් එකේ එහෙම තමයි මෙයා ඉන්නේ. ඉතින් අනිත් එක තමයි මෙයා ඉදි වගේම තමයි මෙයාගේ වර්ගය ඇවිල්ලා බ්‍රිටිෂ් ෂෝට් හැයා. ඉතින් බ්‍රිටිෂ් ෂෝට් හැයා වර්ගයට අයත් එක්කෙනෙක් තමයි. මොකද අපි දන්නවා සමනින් පර්ෂියන් වගේ පුසු ඒගොල්ලෝ ගත්තොත් මේගොල්ලොන්ගේ ලෝම හරි දිගයි, මේගොල්ලොන්ගේ ලෝම කොටයි. ඉතින් මෙයා බ්‍රිටිෂ් වර්ගයේ එක්කෙනෙක් හින්දා තමයි ඒ විදියට ඒ වර්ගයට අයත් වෙන්නේ, ඒ කියන්නේ බ්‍රිටිෂ් ෂෝට් හැයා වර්ගයට. ඉතින් අපි ගාවට එනකොට මං හිතන්නේ ඉඩීට වයස සමනේ මාස 6ක් 7ක් වගේ වුණා. දැන් මෙයාට අවුරුදු 4ක් වෙනවා. අවුරුදු 4ක ලොකු බබෙක් මේ ඉන්නේ. මෙයා පිරිමි වර්ගයේ පුසෙක්. හැබැයි අපි ආදරේට සමහරවිට කතා කරන්නේ ඉඩි මමි කියනවා. ඉතින් ඒ ආදරේට පෙට් ඉදි සාමාන්‍යයෙන් මං ෂූටිං එහෙම යනකොට මං හිතන්නේ දුකෙන් ඉන්නේ. මොකද මං එහෙම කියන්නේ මම සාමාන්‍යයෙන් දවසක් දෙකක් ඔය හරි ගිහිලා නැවතිලා ඉඳලා ආවොත් එහෙම ටග්ගල ළඟට එනවා. ඉතින් කොහොමත් ගෙදරින් පිට හිටියොත් එහෙම මම සාමාන්‍යයෙන් රෑ වෙලා එහෙම ෂූටිං එනකොට රෑට ඉන්නේ අපේ ගේ ඇතුලේ. නැත්තම් මෙයා වැඩිපුරම කාමරේ තියාගෙන තමයි, අපේ කාමරේ තියාගෙන තමයි මෙයාව හදාන්නේ. ඇත්තම කිව්වොත් අපිට ඉදීව තනියෙන් ගෙදර දාලා යන්න බැහැ. ඒ කියන්නේ අපේ පවුලේ හැමෝටම ගෙදරින් පිට ගිහිලා දවස් ගාණක් ඉඳලා එන්න හරිම අමාරුයි. මොකද මේගොල්ලොන්ව කෑම බීම බලන්න ඕනේ, අපි නැති වුණාම හරි දුකෙන් ඉන්නේ. ඉතින් ඒ දේවල් එක්ක මේගොල්ලව තනියෙන් ගෙදර තියලා යන්නේ නැහැ.
ඉතින් මේ මගේ කීවෙනි සුරතලාද කියලා කියන්න අමාරුයි මොකද ඒ තරම්ම මට ගොඩක් පෙට්ස්ලා ඉන්නවා. ඉතින් හැබැයි ඉදි ඉන්න කාලෙදී ඉදිට හිටියා තව යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් තමයි චූටි අනිත් එක්කෙනා ස්නෝවි. ස්නෝවි කියන්නේ පර්ෂියන් කෙනෙක්. ඉතින් එයා කලර් පොයින්ටඩ් පර්ෂියන් කැට් කෙනෙක් හිටියා මංගාව ඉදිට සහෝදරයෙක්. ඉතින් මේගොල්ලෝ අවුරුදු සාමාන්‍යයෙන් දෙකක් අවුරුදු තුනක් එකට හිටියේ. ඉතින් නමුත් ස්නෝවි අතුරුදහන් වුණා. ඉතින් ඒදායින් පස්සේ ඉඩි අපිත් එක්ක තනියෙන් ඉන්නවා. ඉඩීට සමහරට දුක ඇති. ඉතින් ඉඩීට දුක කියන්න විදියක් නැහැ. නමුත් ඉතින් අපේ ආදරේ හම්බෙන හින්දා යාට ඒක මං හිතන්නේ තවම ලොකු ගාණක් වෙලා නැහැ. ඉතින් අපේ ගෙදර තව ඉන්නවා තව මගේ මයි පෙට් කවද අපේ රිකි සහ රැම්බෝ කියලා. ඉතින් රැම්බෝ නම් ළඟදී නැති වුණේ. ඉතින් දැනට රිකි ඉන්නවා. මයිපෙට් කියලා කිව්වට ඉඩි විතරක් නෙවෙයි ඉඩි රිකි දෙන්නෙක් ඉන්නවා. මෙයා ගෝල්ඩන් රිට්‍රීව වර්ගයට ඇත් වෙන්නේ. ඉතින් මෙයා එනකොට මෙයාටත් මාස 3ක් 4ක් වගේ වයස තිබුණේ. ඉතින් දැන් මෙයාටත් අවුරුදු 5ක් විතර වෙනවා. අවුරුදු 4ක් 5ත් 4 කාලයක් වෙනවා. ඉතින් ඒ කාලෙත් මෙයාට ගොඩක් යාළුවෝ හිටියා. රැම්බෝ හිටියා, බ්‍රවුනි හිටියා. ඉතින් දැන් ඒගොල්ලෝ කවුරුත් නැහැ. දැන් මෙයා තමයි ගෙදර එකම චණ්ඩියා. මුළු ගේම අයිති කරගෙන ඉන්නේ මෙයා. ඉතින් මෙයා ඉතින් අපි නැති වෙලාවට ඉඩිව ආදරෙන් බලා ගන්නවා. ඉඩි මෙයාව බලා ගන්නවා. ඉතින් ඒ දෙන්න හරිම ආදරෙන් සහයෝගයෙන් ඉන්නවා. පූසොයි බල්ලොයි ටිකක් එකතු වෙනවා. හරි අඩුයිනේ ඒගොල්ලොන්ගේ පොඩි පොඩි තරහවල් තියෙනවා. හැබැයි මේ දෙන්න එකතුයි, මේ දෙන්න එකට ඉන්නවා. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඉදි මේ වෙනකොට ජනප්‍රිය වෙලා තියෙනවා. මටත් වැඩිය කියලා කිව්වොත් මන් නිවැරදි. මොකද ඒ තරම්ම ඉදිට ආදරය කරන අය ඉන්නවා කියලා මන් දැනගත්තා. මම සාමාන්‍යයෙන් ඉදි එක ගත්ත ඡායාරූප එකක් දෙකක් ෆේස්බුක් දානකොට මෙයාට ගොඩාක් ආදරය කරන අය හිටියා. ඉතින් ඒ ආදරෙත් එක්ක මම මෙයාට දැන් වෙනම ඉන්ස්ටාග්‍රෑම් account එකක් හදලා තියෙනවා, ඉදි and Vinu කියලා. ඉතින් අපි දෙන්නගේ අලුත් අප්ඩේට්ස් අපි තේකේ දානවා. ඉදිගේ මාර හුරතල් වැඩ තියෙනවා සමහර වෙලාවල් වලට. ඉතින් ඒ හුරතල් වැඩ මම අප්ඩේට් කරනවා ඒක. ඉතින් ඉදිට ආදරය කරන වෙනම පිරිසක් ඉන්නවා දැන් එකතු වෙලා. සමහර ෂූටිං වලටත් ඉල්ලනවා මෙයාව. ඉතින් ඉදිගේ ඩේට්ස් බිසී හින්දා දැක්ක දෙයක් කැමති නෑ ෂූටිං වලට යන්න. දැනුත් ප්‍රකාශ කරේ එහෙම බෑ කියලා. ඉතින් ඕකේ කොහෙද යන්නේ ඔයා? මෙයාට ඉන්නවනේ ගෑන් ළමයෙක්. ඒක කියන්න බැරි වුණානේ. මෙයාට ඉන්නවා මේ අපේ අහල පහල ගෙවල් ළඟ ඉන්න ගෑන් ළමයෙක් හොයාගෙන. ඉතින් මේ දැනුත් මම හිතන්නේ එක්ක එයාව බලන්න යන උවමනාවෙද කොහෙද ඉන්නේ. එනට අපි බයයි මෙයාව ගෙදරින් එළියට යවන්න. මොකද කලින් හිටිය අපේ ස්නෝවිත් නැති වුණේ ඒ විදියට කවුරු හරි එහෙම අරගෙන අපි දන්නෙත් නැතුව. ඉතින් මේගොල්ලන්ට ඉතින් අපි ගෙදර ඉන්න නිදහස ඒ විදියට ලබා දෙනවා. ඉතින් අපිත් එක්ක නිදහසේ ඉන්නවා. ඉතින් අපේ රිකි එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මෙයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් ඉතින් ඉඳලා හිටලා එයා ගිහිල්ලා බලලා එනවා. මෙයාගේ දඟ වැඩ තමයි මෙයාට බැහැ ඔය අල්මාරියක් එහෙම ඇරලා තියෙනවා පේන්න බෑ. ටක් ගල අල්මාරිය අතල රිංගනවා. එමන් නැත්තම් මම ෂූටිං අරන් යන ලගේජ් එක තිබ්බොත් එහෙම ඒකේ වැරදිලාවත් සිප්ප කැල්ල තිබ්බොත් මෙයා ඒකේ. එක දවසක් එහෙම වැඩක් වුණා. මම ෂූටිං ගිහිල්ලා ඇවිල්ලා ලගේජ් එක තියලා තිබ්බහම කාමරේ ඒකේ මම බඩු ටික භාගයක් අරගෙන තිබ්බේ. ඉතුරු ටික ගන්නකම් මම කොහමරි වොෂ්රූම් එකට ගියා හරි මොකක් හරි වුණා. ගිහිල්ලා එනකොට ඉදි පේන හිටියේ නෑ. ඒ කියන්නේ එයා හොරෙන් ඇතුළට රිංගගෙන පියන වැහිලා කොමාරි ඇතුලේ. හැබැයි මෙයා හැංගිලා ඉන්න ආසයි. එහෙම එකක් තියෙනවා.
පෙට්ටි මොනහරි කාඩ්බෝඩ් පෙට්ටි පේන්න බෑ ෂොපින් උර වගේ ෂොපින් බෑග් මොනහරි හැම් පෙවුනත් හැම් පේන්න බෑ ටග්ගල් ගිල හැංගෙනවා මගේ හැංගෙන පුරුද්ද තියෙනවා අපේ ගෙදර අනිවාර්යෙන්ම සුරතල් සතු හිටියා දන්න කාලේ නම් මං චූටි කාලේ නම් මොකද අපේ මගේ අම්මී තාත්තිත් හරි ආදරෙයි සත්තුන්ට ඉතින් ඒගොල්ලොත් පුංචි කාලේ ඉඳන්ම සත්තු ඇති කරලා තියෙනවා ඒ හින්දා මට මතකයි අපේ අම්මී ඉස්කෝලෙන් අම්මා උගන්වන කාලේ එයාගෙන කියන්න එපාද අරයාගෙන කියන්නේ හැබැයි අම්මි ඉස්කෝල් ඉන්න කාලේ ගෙනාව කිටි කෙනෙක් හිටියා චූටි කියලා අපි යාට චූටි කියලා නම දාලා තිබ්බේ හැබැයි ඉතින් මෙයාට නමක් තිබුණානේ මෙයාට ඒගොල්ල දුන්න නම තමයි ඉඩි ඉතින් බ්‍රිටිෂ් ආන්ටි කෙනෙක් ගාව තමයි මෙයා හිටියේ මෙයා සමහරලාට ඒ වගේ පාට් දානවා අපිට ඉතින් ඕකේ ඒවා කියන්න තානල්ලු තම ගොඩක් අයගේ ගෙවල් වල මේ වගේ සුරතල් සත්ත්ව ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් එහෙම කෙනෙක් ඉන්නකොට අපේ පාළුව නැති වෙනවා. ඉතින් ආදරෙන් බලා ගන්න එක තමයි අපි කරන්න ඕනේ. කොයිද යන්නේ? පෙට්ටි ලබාගෙට. ආමේ. යාත දාඩියේ. ඉක්මනට රස්නේ දැනවනේ ඉඳන් රස්නේ වෙලා ඉන්නේ යාට. පොඩි රෙස්ට් එකක් ඕන වෙලා තියෙනවා මං හිතන්නේ මේ වෙලාවේදී. කමාරි බලගිනාටත් කියන්න තියෙන්නේ අපි ආදරෙන් මෙයාව බලා ගන්නකොට ඉතින් අපේ තියෙන පාළුව නැති වෙනවා. ඉතින් මම හිතන්නේ සත්තුන්ට කරුණාව ආදරේ දක්වන එක හොඳ දෙයක්. ඉතින් මේ වගේ අපිට ඉතින් ගෙදරදිත් අපිට ආදරේ කරන අය ඉන්නවා. ඉතින් සමහරලාට මේගොල්ලන්ගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි වෙන අයගෙන් ගොඩක් විට බලාපොරොත්තු වෙන ආදරයට වඩා ඇත්තටම අපිට සුරතල් සත්තුන්ගෙන් ලැබෙන ආදරේ හැමදාම එක වගේ අර කියන වගේ අර කෙලෙහි ගුණ දන්න අය තමයි ගොඩක් වෙලාවට මේ වගේ සුරතල් සත්තු කියලා කියන්නේ.